මොකද්ද මේ ඒකක බාරයක් කියන්නේ? එහෙමත් නැත්නම් යුනිට් ට්‍රස්ට් එකක් කියන්නේ මොකද්ද? කොහොමද මේ වගේ යුනිට් ට්‍රස්ට් එකකින් අපි ලාභයක් ලබන්නේ? ඒ වගේම අපි කොහොමද මේ වගේ එකක ආයෝජනයක් කරන්නේ? ඒ වගේම කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේ කියන ප්‍රශ්න වලට පිළිතුරු අද දවසේ ඕගොල්ලන්ට මගේ විනාලිකාවේ මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් රැඳී සිටින කියලා ආරාධනා කරනවා වීඩියෝ එක අවසන් වෙනකම්. ඒකක බාරයක් කියලා කියන්නේ සරලව කීප දෙනෙකුම මුදල් ලබාගෙන ඒ මුදල් ටික විවිධ කොටස් වල නැත්නම් බැඳුම් කරවල නැත්නම් බිල්පත්වල නැත්නම් අපි වෙනත් වත්කම් වල ආයෝජනය කරලා ලාභ ලබන්න පුළුවන් ආකාරය තමයි සරලව කිව්වොත් එම යුනිට් ට්‍රස්ට් එකක් එහෙමත් නැත්නම් ඒකක බාරයක් කියලා කියන්නේ. මම දන්නවා මෙහෙම කිව්වට සරලව බෑ කිව්වට පැහැදිලි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි උදාහරණයක් එක්කම මේක පැහැදිලි කරගමු. ඔන්න පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා මිස්ටර් අමල්, මිස්ටර් කමල් සහ මිස්ටර් නිමල්. ඉතින් මේගොල්ලෝ ගාව දැන් ආයෝජනය කිරීම සඳහා මුදල් තියෙනවා. මිස්ටර් අමල් ගාව තියෙනවා රුපියල් 1000. මිස්ටර් කමල් ගාව තියෙනවා රුපියල් 500. මිස්ටර් නිමල් ගාව තියෙනවා රුපියල් 2000. දැන් මේගොල්ලන්ට මුදල් ආයෝජනය කරලා ප්‍රතිලාභයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොවුන්ට කොටස් වෙළඳ පොළ වගේ දෙයක් පිළිබඳව දැනුමක් නැහැ. වෙනත් ආයෝජන ගැන ලොකු අවබෝධයක් නැහැ. කොහොමද ලාභයක් ලබන්නේ කියලා පැහැදිලි බවක් නැහැ. අන්න ඒ නිසා ඔවුන් කල්පනා කරමින් ඉන්නවා කොහොමද මේ මුදල් ටික ආයෝජනය කරන්නේ කියලා. අන්න එතකොට එනවා මිස්ටර් සුනිවල්. මිස්ටර් සුනිවල් කියලා කියන්නේ පෝර්ට්ෆෝලියෝ මැනේජර් කෙනෙක්. එහෙම නැත්නම් වෙල් මැනේජර් කෙනෙක්. එහෙමත් නැත්නම් ආයෝජන කලඹවල් පාලනය කරන්නා වූ හොඳ දැනුමක් තියෙන ප්‍රොෆෙෂනල් කෙනෙක් තමයි මිස්ටර් සුනිවල් කියලා කියන්නේ. එතකොට මොහු සතුව, මොහුගේ ආයතනයේ සතුව පවතිනවා ඒ growth income fund කියලා fund එක. ඉතින් මෙන්න මේ වගේ විවිධ fund වර්ග තියෙනවා. අපි මේ fund වර්ග ගැන පස්සේ කතා කරමු. සරලව මේ මම කතා කරන්නේ unit trust එකක් හඳුන්වලා තියෙන එක නම. ඒ ව්‍යාපාරවල ඒ ආයෝජනයේ අවස්ථා ආයතනවල මේ ඒකක බාර නැත්නම් මේ unit trust කියන ඒවා හඳුන්වන්න පුළුවන් විවිධ නම් වලින්. ඉතින් මේ මිස්ටර් සුනිමල්ගේ ඒකක බාරය හඳුන්වලා තියෙන growth income fund කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට මිස්ටර් සුනිමල්ගේ ව්‍යාපාරය සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒගොල්ල ෆන්ඩ් එකක් අරමුදලක් පවත්තගෙන යනවා විවිධ පුද්ගලයන්ගේ මුදල් අරගෙන මේක නීත්‍යානුකූල ආයතනයක්. එතකොට මේ විදිහට මුදල් අරගෙන මේ මුදල් ටික කොටස් වෙළඳ පොලේ සමාගම් කිහිපයක පොදුවේ ආයෝජනය කරලා ඒ ලැබෙන ආයෝජන ප්‍රතිලාභය මේ අර මුදල් යදවපු අයට බෙදා දමන. ඔවුන්ට තියෙන වාසිය තමයි ඒකෙන් ලැබෙන ෆී එක, ඊළඟට අනිකුත් සර්විස් චාර්ජස් වගේ වලින් ලැබෙන මුදල. එතකොට මිස්ටර් සුනිමල් කරන්නේ අන්නේ වැඩේ. අනිත් අයගේ මුදල් අරගෙන මේ විදියට කොටස් වෙළඳ පොලේ හෝ වෙනත්, දැන් මෙතනදී මම කතා කරන්නේ එකට කොටස් වෙළඳ පොල ගන්න. නමුත් වෙනත් තැන්වලදී වෙනත් වත්කම් වර්ග බැඳුම් කරවල බිල්පත්වල සහ වෙනත් දේවල් වල ආයෝජනය කරන ෆන් තියෙනවා, යුනිට් ට්‍රස්ට් තියෙනවා. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ කොටස් වෙළඳ පොලේ. එතකොට උදාහරණයක් ඉදිරියට ගත්තොත් මිස්ටර් සුනිවල් ලංකා කොටස් වෙළඳ පොලේ තියෙන ෆිනෑන්ස් සෙක්ටර් එකේ හොඳ සමාගමක් සිලෙක්ට් කරගෙන ඉන්නවා. ඊළඟට ගත්තොත් එහෙම ටෙලිකොමියුනිකේෂන් වල එකක්, ප්ලාන්ටේෂන් වල දෙක තුනක්, හොටෙල් වල දෙක තුනක්. ඔය විදිහට ආයෝජන කලබක් ඔහුන් සාදාගෙන තියෙන හොඳ පර්ෆෝමින් කරන සමාගම් මෙන්න මේවා කියනක. එතකොට මෙන්න මේ ආකාරයට හොඳ පර්ෆෝමින් කරන සමාගම් මෙන්න මේවා කියලා ඔවුන් මේකට යම්කිසි මුදලක් පොදුවේ එකතු කරගෙන යොදනවා. එතකොට මේ පොදු එකතු කරගෙන යොදන මුදලට අපි කියනවා ඇසට් වැලියු එක කියලා. මොකද ඇසට් වැලියු එක කියලා. එතකොට මේ ටෝටල් ඇසට් වැලියු එක ඩිවයිඩ් කරනවා, බෙදනවා මේ සමාගම විසින් නිකුත් කරලා තියෙන යුනිට් ගානට, නැත්නම් ඒකක බාර ගානට. හිතන්න සුනිමල්ගේ සමාගම විසින් මුදල් යොදවලා තියෙනවා අනිත් ආයෝජකයන්ගේ එකතු කරගත්ත මුදල් මිලියන 10ක් ආයෝජනය කරලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔවුන් හදාගෙන තියෙනවා මේක ඇතුලේ යුනිට්ස් ලක්ෂයක්. එතකොට මිලියන 10 බෙදීම ලක්ෂය කියලා කියන්නේ යම් කිසි එකකයක මේගේ අදාළ විදියට ගත්තොත් යම් ඒකකයක තනි ඒකකයක හිනාකම් වෙනවා රුපියල් 100ක වගේ අගයක්. අන්න ඕක තමයි මිස්ටර් සුනිවල්ගේ ආයතනයේ සිද්ධ වෙන්නේ. එතකොට මේ රුපියල් 100ක අගය මෙහෙම තියාගෙන තමයි අනිත් අයට, නැත්නම් අර එළියෙන් එන ආයෝජකයන්ට කියන්නේ මෙන්න යුනිට් එකක අගය 100යි. ඔයගලන්ට දැන් පුළුවන් 100 යුනිට් ලබාගෙන මුදල් ආයෝජනය කරන්න කියලා. උදාහරණයක් අර විදියටම පැහැදිලි කරගත්තොත් මිස්ටර් අමල් ලබා දෙනවා රුපියල් 1000, මිස්ටර් කමල් 500යි, මිස්ටර් නිමල් 2000යි. එතකොට මිස්ටර් අමල්ට හැකියාව තියෙනවා රුපියල් 1000 දැම්මම 100 කොටස් කීයක් ගන්නද? හරියට හරි. 100 කොටස් 10ක් ලබා ගන්න. කොටස් කියන්නේ යුනිට් 10ක් ලබා ගන්න. ඒකක බාර 10ක් ගන්න. මිස්ටර් කමල් 500නේ දාන්නේ. එතකොට එයාට හම්බෙන්නේ ඒකක බාර 5ක වගේ මුදලක් කොටස් ප්‍රමාණය. ඊළඟට ගත්තොත් එහෙම අපේ මිස්ටර් නිමල් ගත්තොත් එයා රුපියල් 2000ක් දාන හින්දා එයාට ඒකක බාර 20ක් හම්බ වෙනවා. හරි. දැන් මේකේ කොහොමද ප්‍රොෆිට් වෙන්නේ? මේකේ කොහොමද ලාභයක් ලබන්නේ? හරි, දැන් මේ විදිහට යුනිට් ටික තියෙනවා. මෙහෙමයි ලාභයක් ලබන්නේ.
අර සුනිමල්ගේ ආයතනයේ විසින් යොදපු ආයෝජන කලඹ තුල ටික කාලයක් යනකොට ඔවුන් ලබාගෙන තියෙන මේ කොටස් ටික වල මිල ගණන් ඉහළ යනවා කියලා හිතන්නකෝ. අන්නේ ඉහළ යනකොට අර මං ඉස්සෙල්ලා කියපු total asset value එකේ වටිනාකම ඉහළ යනවා. දැන් total asset එකේ අපි දැන් total asset ප්‍රමාණය බෙදුවනේ unit ගානින්. එතකොටනේ ආවේ අපිට unit එකක value එක. එතකොට මේ unit එකේ value එක වැඩි වෙනවා. උදාහරණයක් විදියට හිතන්න අර යොදපු unit එක ඩොලර් මේ රුපියල් 100ට තිබුණේ. එතකොට රුපියල් 100ට තිබුණ එක 110ට වැඩි වුණා කියලා හිතන්නකෝ. ඔන්න ඔය 110ට වැඩි වෙද්දි ඒ කියන්නේ සමස්තයක් විදියට අර ගත්ත කොටස් වල මිල 110කින් වැඩි වෙලා තියෙනවා. මං හිතනවා තේරෙනවා කියලා. එතකොට මේ විදියට 110ක් වුණාට පස්සේ අර මිස්ටර් අමල්ට කොච්චර ලාභයක් තියෙනවද? ඔහු අරන් තිබුණ කොටස් දැන් යුනිට් 10ක් අරන් තිබුණා 10 වැඩි කරනවා 110ෙන්. ඔව් රුපියල් 1100යි. දැන් අමල් ගාව තිබුණ යුනිට් 5යි යොදපු මුදල පොඩි නිසා. හැබැයි මේ යුනිට් 5ට 5 වැඩි කරනවා අර රුපියල් 110ෙන්. එතකොට යාට 550ක් ලැබෙනවා. එතකොට ඔහුට ලාභෙත් ඔන්න ඔය විදිහට බෙද. අරයා 2000ක් දැම්ම. කවුද අපේ මිස්ටර් නීමල්? 2000ක් දාපින්ද යුනිට් 20 වැඩි කරනවා 110ෙන් 2200. එතකොට රුපියල් 200ක ලාභයක් ඔහුට තියෙනවා. අන්න ඔය විදිහට තමයි යුනිට් ට්‍රස්ට් එකක ආයෝජනය කළා මේ විදිහට ලාභයක් ලබා ගන්න. සරලව ඒ විදිහට පැහැදිලි කරපු යුනිට් ට්‍රස්ට් එකක ආයෝජනය කිරීම මේක මොනවද තියෙන වාසි සහ අවාසි කියන එක ඉතාමත් වැදගත් අපි හැමෝටම තේරුම් ගන්න එක. එතකොට මේක යුනිට් ට්‍රස්ට් එකක තියෙන වාසි විදිහට ගත්තොත් එහෙම පළවෙනි එක තමයි ආයෝජන කලබක් විදිහට පවත්වාගෙන යන්නේ හින්දා රිස්ක් එක පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් අර මං ඉස්සෙල්ලා කිව්වාගේ මිස්ටර් සුනිමල්ගේ ආයතනෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? එයා ආයතන කීපයක කොටස් තමයි මිලදී ගන්න. එතකොට තනි එකක නෙමෙයි. එතකොට රිස්ක් එක අඩුයි. රිස්ක් එක අඩු නිසා ආයෝජන එකක් අන්ඩර් පර්ෆෝමින් තිබුණත් අනිත් ඒවා පර්ෆෝමින් හොඳ නම් ලාභ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අංක දෙක ප්‍රොෆෙෂනල් මැනේජ්මන්ට් එකක් ලැබෙනවා. ඒ කියන්නේ මිස්ටර් සුනිමල් කියන්නේ හොඳ අවබෝධයක් තියෙන හොඳ ආයෝජන මේ වෘත්තීය වශයෙන් නිපුණත්වයක් තියෙන පුද්ගලෙ. එතකොට ඔහුගේ ගයිඩන්ස් එක ඔහුගේ උපදේශනයේදී ඔබට ලබා ගන්න පුළුවන් මේ කොටස් වල මේවා ආයෝජනය කරාම හොඳයි කියන එක පදනම යට තමයි ඔබ වුණත් ආයෝජනය කරන්නේ. අංක තුන තමයි ලික්විඩිටි එක. ඒ කියන්නේ ඕනම වෙලාවක මේ කොටස් ටික දැන් අපිට හිතනවනම් විකුණන්න පුළුවන් කියලා. ඒක විකුණාම ලාභ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙතනදී මම මතක් කරන්නම් මේ යුනිට් ට්‍රස්ට් වල අලාභයක් වෙන්න පුළුවන්. මම ඒ අලාභ ගැන කිව්වේ නැත්නම් ඒක උගලන්ටත් හොඳ නෑ. ඒ වගේම වීඩියෝ එකේ ක්වොලිටියටත් මදි. ඒ නිසාම අලාභයක් වෙන්න පුළුවන් අවස්ථා මොකද්ද? අර යුනිට් එකේ ප්‍රයිස් එක මුළු ෂෙයා මාකට් එකේ අර ගත්ත ෂෙයාස් වල ප්‍රයිස් එක අප් වුණාමනේ යුනිට් එකේ ප්‍රයිස් එක අප් වුණේ. නමුත් හිතන්නකෝ මේ කාලේ වගේ ෂෙයා මාකට් එකේ ෂෙයාස් වල ප්‍රයිසස් අඩු වෙනවා. මෙන්න මේක අඩු වෙගෙන යනකොට එතනදී පොඩි ෆීලින් පොඩි අවුලක් වෙනවා. මොකද හේතුව මේ වෙනකොට අර යුනිට් එකේ වැලියු එක කියන එකත් අඩු වෙලා තිනවා. හිතන්න රුපියල් 90ක් විතර වෙලා තිනවා. අන්න ඔය වගේ වෙලාවට මිස්ටර් අමල්ට උවමනා වෙනවා එයාගේ මුදල් ටික එළියට ලබා ගන්න. නමුත් මිස්ටර් අමල් රුපියල් 1000ක් දාලා තමයි යුනිට් 10ක් ගත්තේ. නමුත් දැන් රුපියල් 90ක් වගේ තමයි 100 යුනිට් එකක් ඉස්සර තිබුණාට දැන් තියෙන්නේ. එතකොට යාට රුපියල් 100ක ලොස්ට් එකක් තියාගෙන තමයි තවන්ගේ සල්ලි ටික එළියට අදින්න වෙන්නේ. අන්න උමයි මේකෙදි ලොස්ට් එකක් වෙන්නේ. ඒකත් අපි මතක තියාගෙන ඉමු. ඇක්සෙසිබිලිටි. එහෙම නැත්නම් අපි කියනවා පොඩි මුදලක් යොදවලා හරි මේකට ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි පොඩි මුදලක් කියලා කිව්වට ඔය ගොඩාක් කතා කරලා බලන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ වලදී කතා කරනවා කොහොමද යුනිට් ට්‍රස්ට් එකක් එක ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ කියන කාරණේ. හැබැයි මේ යුනිට් ට්‍රස්ට් වල තියෙන පොඩි මිනිමම් ෆී එකක්. හිතන තරම් රුපියල් 100ක් දීලා 100ක් විතරක් දීලා මට මේකෙන් යුනිට් එකක් ගන්න පුළුවන්ද යුනිට් ට්‍රස්ට් එකක් ගන්න පුළුවන්ද කියලා හෙවට ඒක ප්‍රැක්ටිකලි නැහැ. මොකද රුපියල් 100ක් වගේ එකකින් ලොකු ලාභයක් ලබා ගන්න බෑ. 100 කොටස් නැත යුනිට් ගන්න පුළුවන් එක වෙනයි. ඊට අඩුවෙන් තියෙන යුනිට්ස් ගන්න පුළුවන්. මේ 100 නිකන් දලා දහසක් කිව්වේ. නමුත් මේකෙදි අර නිශ්චිත මුලදී යොදවන්න ඕන මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒක පසුව කතා කරගමු. ඊළඟට හතරවෙනි කාලේ පස්වෙනි කාණය තමයි ට්‍රාන්ස්පරන්සි. ඒ කියන්නේ මේකේ යොදවන කොටස් වල මොන කොටස් වලද යොදවන්නේ, කොහොමද මේකේ growth එක, කොහොමද මේකේ අපි දැන් buy කරන්න යන්නේ මොන කොටස්ද, ඇයි එහෙම කරන්නේ කියන ඒවා ගැන update එකක් අර මිස්ටර් සුනිමල් එහෙම නැත්නම් professional manager විසින් ලබා දෙනවා, advice විසින් ලබා දෙනවා ඔයගලන්ට. මම අපි ගන්න යන්නේ මෙන්න මේ ටික කියන කාරණේ. එතකොට මේ වාසි ටික ඔයගලන්ට ලබා ගන්න පුළුවන් හොඳ ආයෝජන මාර්ගයක් විදිහටත් අරන් යන්න පුළුවන්. ඒ ගේන්න අනු මොනවද අවාසි තියෙන්නේ? පළවෙනි අවාසිය තමයි fee and expenses කියලා කියන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මේකෙදි ඔවුන් ලබා ගන්න ෆී එකක්, charge එකක් ලබා ගන්න විශේෂ සුනිමල් ඔවුන් එක මැනේජ් කරනවට sales charges වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් ලබා ගන්න ඒක ගෙවන්න වෙනවා. නම්බර් 2
මාකට් රිස්ක් එක. ඒ කියන්නේ දැන් අද කාලේ වගේ නා ෂෙයාර් මාකට් එකේ ඩවුන් එකක් තියෙනකොට මේ මාකට් එකේ රිස්ක් එකත් මෙන්න මේ යුනිට් ට්‍රස්ට් වලට බලපානවා. මේ යුනිට් ට්‍රස්ට් එක ෂෙයාර් මාකට් ફોකස් කරලා ඉන්වෙස්ට් කරලා තියෙනවනේ. එතකොට අන්න ඒ වගේ මාකට් රිස්ක් එකක් තියෙනවා. ඒ වගේම ප්‍රෙඩික්ටිබිලිටි එක නැති වෙනවා. තුන්වෙනි අවස්ථාව තමයි ලැක් ඔෆ් කන්ට්‍රෝල් කියන එක. මේක ආයෝජකයාට කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මිස්ටර් අමල්ට හිතෙනවා මම මේ රුපියල් 1000 දාලා මට මෙන්න මේ සමාගමෙම කොටස් ඕනේ කියලා. එහෙම කරන්න බෑ. මොකද මේ ප්‍රොෆෙෂනල් මැනේජර් තමයි නැත්නම් අපි පෝට්ෆෝලියෝ මැනේජර් විදියට ඉන්නේ සුනිමල් තමයි ඩිසයිඩ් කරන්නේ මේව තමයි හොඳ සමාගම්. මේව තමයි growth එකක් තියෙන සමාගම්. මේව තමයි හොඳට perform කරන සමාගම් කියන එක තීරණය කරන්නේ එයා ඇතුළු එයාගේ ටීම් එක. අපිට ජජ් කළා අපිට මේක ගන්න කියන්න බෑ. එහෙම ගන්න කියනවනේ අපිට යන්න වෙනවා ෂෙයාර් මාකට් එකට. අපිට අවශ්‍ය කොටස් ටික ලබා ගන්න. අන්න ඒ හින්දා කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඒගොල්ලන්ව ට්‍රස්ට් කරලා තමයි අපි ආයෝජනය කරන්නේ. ඊළඟ එක හතරවෙනි එක පර්ෆෝමන් වේරියබිලිටි. ඒ කියන්නේ මේකෙදි පැහැදිලිව කිව්වොත් එimhe ෂෙයාර් මාකට් එකේ ફોකස් කරලා මේ වගේ ෂෙයාර්ස් ફોකස් කරලා ගන්න යුනිට් ට්‍රස්ට් වලදී පර්ෆෝමන් වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලෙට. ඒ earnings අනුව, ඒ net asset අනුව, ඒ value එක අනුව. ඉතින් අන්නේ ඉඳ අපිට නිශ්චිත ලාභයක් මෙන්න මෙදාටම ලැබෙනවා කියලා focus කරගෙන සමහර වෙලාවට ගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් unit trust එකේ දෙන්නේ capital gain tax එකක් තියෙනවා. අපි අර සාමාන්‍ය share market අරවට වගේම මීට වඩා චුට්ටක් එහාට මෙහාට වෙන ඒ ආයතන අනුව ඒ දේවල් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සමස්තයක් විදියට ගත්තොත් දැන් කෙනෙක් හිතේ මගේ නාලිකාව වැඩිපුරම කොටස්වල තිබුණ ආයෝජකයන් බලන්නේ හින්දා ෂෙයාර් මාකට් එක මේ අතර වෙනස මොකද? පැහැදිලිම යුනිට් ට්‍රස්ට් එකකදී රිස්ක් එක කියන එක ටිකක් අඩුයි. ඒ වගේම ප්‍රොෆෙෂනල් මැනේජර්ස්ලා විසින් නැත්තම් පෝර්ට්ෆෝලියෝ මැනේජර් විසින් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඒ හින්දා කොටස් වෙළඳ පොළට එකපාර ඇවිල්ලා දන්නේ නැති සමාගම් වල ලොකු මුදලක් දාලා රිස්ක් එකක් ලොකු රිස්ක් එකක් ගන්නවට වඩා මෙන්න මේ වගේ යුනිට් ට්‍රස්ට් එකක ආයෝජනය කරොත් එහෙම තියෙන වාසිය තමයි ඒගොල්ලන්ට අර ගයිඩන්ස් එකක් එක්ක වැලියු එකක් තියෙන ෂෙයාර්ස් තමයි අනිවාර්යෙන් ඒගොල්ලෝ පවත්වගෙන යන්නේ. ඒගොල්ලෝ බයි කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම ලොකු රිස්ක් එකක් තියෙනවනේ. ඒගොල්ලන්ට මිස්ටර් සුනිවල්ට ඇයි මේක පර්ෆෝමින් නැති වෙලා ඩවුන් වෙගෙන ගියොත් මේ ජීවිතේට ආයෝජකයෝ සල්ලි ටික අයින් කරගන්නවා. මේක වැලියු එකක් නැහැ. ඔයගොල්ලෝ ගන්න ෂෙයාර්ස් මොනවද ප්‍රශ්න කරන්න පුළුවන්. අන්න ඒ හින්දා ඒ කාරණය පැහැදිලි කරගන්න මේගොල්ලන්ට අර රිස්ක් එක අඩුවේ ආයෝජකයන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම. ඉතින් ඔය ටික තමයි මේන්ලි අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක ඉල්ලපු මේ සහෝදරයාටත් බොහොමත්ම ස්තුතියි. මේ විදියට වීඩියෝ එකක් අවශ්‍ය නම් ඕගොල්ලන්ට මේ ඕනම කාරණා සම්බන්ධයෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඒ අදාළ ප්‍රශ්නය ફોකස් කරගෙන. ඉතින් ඉදිරි වීඩියෝ වලදී අනිවාර්යයෙන්ම යුනිට් ට්‍රස්ට් එක මේ වීඩියෝ එකෙන් අවසන් වෙන්නේ නැහැ. මොකද කොහොමද යුනිට් ට්‍රස්ට් එකත් පවත්වාගෙන යන ආයතනය සම්බන්ධ කරන්නේ, කොහොමද මුදල් ආයෝජනය කරන්නේ කියන එක අපි බලමු. හැබැයි මතක තියන්න මොන දේ කරත් ඒගොල්ලන් රිටර්න් එක අපි ફોකස් කරගෙන තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ. රිටර්න් එක වදි නම් ලංකාවේ රුපියලත් එක්ක ලොකු ලාභයක් ලබන්න බැරි නම් ඒක නිකන් අර ආයෝජන කලඹේ තියා ගන්න වගේ නම් හොඳයි. නමුත් ප්‍රොෆිටබල්ද කියලා අපි කල්පනා කරන්න ඕනේ. එහෙනම් ඊළඟ වීඩියෝ වලදී අපි ඒ ගැන පැහැදිලි කරගමු. ඊළඟ විස්තර කියවේ. එහෙනම් අදට සමු ගන්නවා සියලු දෙනාටම ආයුබෝවන්.